මහින්ද රාජපක්ෂ මැතිතුමාට සමහරුවට ඊළඟ මහාචන්දෙන් පස්සේ අගමැති වෙන්න පුළුවන්. ඊළඟ මහා හරි. එතකොට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට මොකද? ඔව් සර් විශ්‍රාම ගන්නවද? නෑ මම හිතන්නේ තාම කලින් වැඩි ඔයගලන්ට අපිට මොකද්ද දේශපාලන වශයෙන් අපි කරන්න කියන එක අවසාන වශයෙන් කතා කරන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා හැටියට මෛත්‍රීපාල සිරිසේන මහත්මයා දිගටම කටයුතු කරනවා. පක්ෂයේ නායකයා හැටියට එතුමා වගේම පක්ෂයේ සභාපතිතුමාගේ ගෞරවය රැකගෙන ක්‍රියාත්මක කිරීමට ආරක්ෂා කිරීමට පක්ෂය බැඳිලා ඉන්නේ. ඒ නිසා අපි අපේ දේශපාලන කාර්යාවේ ක්‍රියාත්මක වෙන්නේ පක්ෂයේ අනන්‍යතාවයේ සහ එහි සීලුම ඉන්න මන්ත්‍රීවරුන්ට සභාපතිතුමා ඇතුළු සීලුම නිලධාරීන්ට ඉදිරියේදී පක්ෂයේ කටයුතු කරගෙන යාමට තියෙන සුරක්ෂිතභාවය මත. දැන් ඔබතුමාලගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමත් එක්ක සාකච්ඡාවක් කරලා තියෙනවාද ගෝඨාභය මහත්තයාට සමාජිකත්වය ලබා දෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය? අපි බොහොම සන්තෝෂයෙන් ආරාධනා කරන එතුමාට අපේ පක්ෂයට බැඳෙන්න කැමති නම් අපි බොහොම සන්තෝෂයෙන් ආරාධනා කරන එතුමාට අපේ පක්ෂයට බැඳිලා අපිත් එක්ක කටයුතු. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. SWRD බණ්ඩාරනායක මැතිතුමත් එක්ක DA රාජපක්ෂ මැතිතුමා එකතු වෙලා මේ පක්ෂය හදනවා. එතකොට රාජපක්ෂ පවුලේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට මටත් වඩා අපි හැමෝටම වඩා මේ වරට පක්ෂයේ සමාජිකත්වයේ ගන්න අයිතියක් තියෙනවා. ඒක අපි බොහොම සන්තෝෂයෙන් එතුමා කැමති නම් අපේ පක්ෂයට බැඳෙන්න අපි බොහොම සන්තෝෂයෙන් බාර ගන්න කැමතියි. ඔබතුමාලගේ අතර සාකච්ඡාවක් එහෙම තියෙනවා? නෑ අපි කැමතියි එතුමා අපේ පක්ෂයට සම්බන්ධ වෙනවා නම්. එතුමා හැබැයි දේශපාලන වශයෙන් ජනාධිපතිවරණයට කලින් එතුමා යම් යම් පක්ෂවලට එකතු වෙනවාද කියන එක ගැන මං හිතන්නේ විවිධ මත තියෙනවා. එතුමා සමහර අය හිතනවා ස්වාධීනව සිල් දෙනාගේම ගෞරවයට පාත් වෙච්ච ජාතික අපේක්ෂකෙක් හැටියට එන්න ඕනේ කියලා. ඒතර එතුමා පක්ෂයකට වෙන් විය යුතුයි කියලා, වෙන් විය යුතු නැහැ කියලා. ශේකදාස් පක්ෂයේ බොහොම සන්තෝෂ වෙනවා එතුමා අපිත් එක්ක සම්බන්ධ වෙනවා. නෑ ඔබතුමාලගේ ඊයේ පොඩි ඉංගියක් ආවා, ඒක ඇහුවේ ඔබතුමාලගේ අතර සාකච්ඡාවක් එහෙම තියෙනවද? එහෙම අපි අතර දින සාකච්ඡාවල් ගොඩක් තියෙනවා ඔයගොල්ලන්ගේ අතර වගේ තමයි. ඒ කියන්නේ එහෙම සාකච්ඡාවක් ගිහිල්ලා තියෙනවා. දැන් අපි මීට කලින් දැන් මීට කලින් අපි මේ යෝජනාව ඉදිරිපත් කරලා තියෙනවා අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන්නේ.